ආයි බෝවන් කියලා පිළිගන්නවා කුකින් විත් දිලානි YouTube channel එකට. අද මම හදන්නේ කොල්ලු වලින් අග්ගල හදාගන්නේ කොහොමද කියලා දෙන්න. උගලන්ට කොල්ලු කියපු ගාම මතක් වෙනවා මේ කොල්ලු මේ අශ්වයන්ට නේද කන්න දෙන්නේ කියලා. ඒනට පෙරන්නෝ කොල්ලු අපේ ප්‍රධාන ආහාර වලට එකතු කරගත් ආහාරයක් තමයි. අපි දැන් හදන්න යමු. මම අරගෙන තියෙනා මෙතන කොල්ලු ග්‍රෑම් 250ක්. ඒක පැය 10ක් විතර පෙඟෙන්න තියන්න ඕනේ. මම දැන් මේ වතුර දානවා කොල්ලු වැසෙන තරමට. කොල්ලු දාලා මේක මම හොදන්නේ නැතුව තමයි පෙඟෙන්න තිබ්බේ. පෙඟුණාට පස්සේ තමයි මම හොදන්නේ. මේ විදිහට වතුර ටිකක් දාලා අපි පැය 10ක් විතර පෙඟෙන්න තියමු. කොල්ලු ඉතාමත් පෝෂදායි ආහාරයක්. පෙරන්න කොල්ලු තැඹුපු වතුර ටිකවත් මිසික් කරේ නැහැ. අපි දැන් ඕනම කඩල වුණත් තැඹුවට පස්සේ වතුර තියෙනවනේ. ඒ වතුරවත් මිසික් කරේ නැහැ. ඒ වතුර වලට ලුණු ටිකක් දාලා ඒක පානය කරලා තියෙනවා. ඒ තරම්ම කොල්ලු ගුණදායකයි. මේ උඩ පාවෙන්නේ අර පුස් ඇට වගේ. ඒවා ටික තියෙනවනේ අපිට පස්සෙන් කරගන්න පුළුවන්. විටමින් වර්ග, ප්‍රෝටීන් වර්ග බහුල ශක්ති ධනක ආහාරයක් තමයි මේ කොල්ලු. මේ තියෙන්නේ පැය 10කට පස්සේ. හොඳින් දැන් පිඟිලා තියෙන්නේ. දැන් අපි කොල්ලු ටික තම්බගෙනෙමු. විටමින් වර්ග, ප්‍රෝටීන් වර්ග බහුල ශක්තිජනක ආහාරයක් නිසා මේක ලොකු පොඩි කාටත් ගුණදායකයි. අපි ඔයාලා ඩයට් කරන කෙනෙක් නම් ඕගලන්ගේ ඩයට් එකට මේ කොල්ලු පාවිච්චි කරන්න පුළුවන්. කොල්ලු ගුලි හදාගෙන වගේ ඔයගොල්ලෝ ඕට්ස් දාන්නවනේ, ඕට්ස් වෙනුවට මේ කොල්ලු පාවිච්චි කරන්න පුළුවන්. සීනි රහිත නිසා දිවිය වැඩි ආරෝගින්ටත් හේත කරයි. දැන් මම මේ තියෙන්නේ සෝදල ඉවර කරගත් එක. දැන් මම මේක තම්බ ගන්න ඕනේ. මම මේක තැම්බෙන්න තියන්නම්. ඊට පස්සේ මම මේ අරගෙන තියෙන්නේ පොල්. පොල් කප් එකක් ගත්තා මං, ගාගත්ත පොල්. ඒකට මම හකුරු අරගෙන තියෙනවා. මම අර සීනි හකුරු මේ අරගෙන තියෙන්නේ. අපි තේ බොන්න ගන්න සීනි හකුරු කෑලි. ඔයගලගේ රස අනුව හකුරු එකතු කරගන්න පුළුවන්. මේ තියෙන එනසාල් ඇට ටිකක් තලාගෙන පොත් අයින් කරලා ඇට ටික, ඒ ටික මම බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන්නේ ඒ හදාගත්ත පොල් මිශ්‍රණය. මේ වෙද්දි කොල්ලු ටික තැම්බිලා තියෙන්නේ. මෙන්න තැම්බිච්ච කොල්ලු ටික. ඒ කොල්ලු ටිකත් අපි අර පොල් අඹරපු බ්ලෙන්ඩර් එකටම දාලා බ්ලෙන්ඩ් කරගන්නවා. බ්ලෙන්ඩ් කරන්නේ පිටි වෙනකන් නෙමෙයි, මෙන්න මේ වගේ ප්‍රමාණයක වෙනකන් පොඩි කෑලි හැපෙන්න තියෙනකොට තියෙනවනම් රසයි ඒක. මේ තියෙන දැන් අපි පොල් එකට අර කොල්ලු මිශ්‍රණයක් දාලා මික්ස් කරගන්න ඕනේ අපි හොඳින්. ඕගොල්ලෝ මලබද්ධය වගේ රෝගයකින් පෙළෙන ලෙඩෙක් නම් ඔගලන්ට මේ කොල්ලු ගොඩාක් ගුණයි. මොකද මේ කොල්ලු තෙත ගතියෙන් යුක්තයි. ඒ කියන්නේ මල ආමාශයේ වේලෙන ප්‍රමාණය අඩුයි. වීරියව තියෙන්නේ. එතකොට අපිට පහසුවෙන් මලපහ පිටකිරීමේ හැකියාවක් තියෙනවා මේ කොල්ලු වලින්. මේ වෙලාවේ අපි ලුණු ටිකක් එකතු කරගන්නවා. හොඳින් කලවම් කරගන්න. ඔගොල්ලන් චුට්ටක් මේ වෙලාවේ අනද්දි කාලා චුට්ටු පොඩි කෑල්ලක් කාලා බලන්න රස ඇතිද කියලා. අපි දාපු හකුරු වල අපිට රස ඇතිද කියලා බලලා මදිනා ඔගලන්ට සීනි, දුඹුරු සීනි හරි සුදු සීනි හරි චුට්ටක් එකතු කරගන්න පුළුවන්. මට නම් ටිකක් සීනි පැණි රස මදි. මොකද අපේ ප්‍රීතර පොඩි දරුවෝ ඉන්නවා, එයාලට ටිකක් පැණි රස ඕන නිසා මං ටිකක් දුඹුරු සීනි ටිකක් එකතු කරගත්තා මේස හැන්දක් විතර. ඕගොල්ලෝ දියවැඩියා වගේ රෝගයකින් පෙළෙනවා නම් මේකට හකුරුවත් සීනිවත් නොදා මේ විදිහට ගුලි හදලා, පොලුත් එක ගුලි හදලා රටින්දි කෑල්ලක් එක කන්නත් පුළුවන්. ඒ තරම් කොල්ලු ගුණදායකයි. අපේ සමාජයෙන් ගිලිහි යන ආහාරයක් තමයි මේ කොල්ලු කියන දේ. අපි දැන් මේක අපි ඉක්මනින්ම මේ අපේ පරම්පරාවට මේ වගේ කෑම හඳුන්වලා දෙන්න ඕනේ. අපි දෙමව්පිය විදිහට ඔයගොල්ලොත් මේ විදිහට හදලා බලන්න ගෙදර. දැන් මේ විදිහට අපි අග්ගලා හැඩයට මේ විදිහට හදාගමු. මේ කොල්ලු ගුලි දෙකක් තුනක් විතර කෑවට පස්සේ බඩ ගොඩාක් ෆුල් වගේ තමයි. බත් කෑවා වගේ හා සමාන බඩ පිරෙනවා.
එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ෆුල් බැලුවා කියලා. එහෙනම් මං ගිහින් එන්නම් මේ විදිහට කොල්ලු ගුලි හදලා කොල්ලු අග්ගලා හදලා ඔයගොල්ලන් ට්‍රයි කරලා බලන්න. මේ රෙසිපිය හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්තම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ වීඩියෝස් තව තව බලන්න ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. පරිස්සමින් ඉන්න.